अंतिम पीट दत्पने ඉවරයි නමයයි පාඩම් 10ක් විතර ඉවර වෙනවා මේ 10 වෙනි පාඩම තමයි යන්නේ එතකොට ඒකම තව දෙයක් තමයි දැන් ඔයාලා බලන්න 11 වසර අයියලා අක්කලාට ඉස්කෝල පටන් ගත්තා ඒ එකම එක්සෑම් පටන් ගත්තා ළමයි කිසිම මේ අර ගිය පාර වගේ එකපාරක් පටන් ගත්තා මේ ඔය දැන් ඕලෙල් කරන ළම අයියලා කරේ අයියලා අක්කලා ටික අන්නේ ඒගොල්ලන්ට ඒගොල්ලන්ටත් යම ඉස්කෝල පටන් ගත්ත ගාම එක්සෑම් එකක් තිබ්බා දැන් ඉඳන් මේකට සූදානම් සිටින්න අවසාන මොහොතේදී ඒකට මෙවෙක් නැතුව දැන් ඉඳන්ම ඒ වැඩ පිළිවෙලට ලෑස්ති වෙලා ඉන්න පළවෙනි වාරවල නෑ ඒව නෑ මේව නෑ කිව්වට එහෙම නෑ දැන් වෙනස් වෙලා තියෙන්නේ වාරවල් වෙනස් වෙලා තියෙන්නේ පළවෙනි වාරවල් කියලා නෑ දැන් නිවාඩු දෙන්න දවස් හරියට ස්ථිර නෑ පටන් ගන්න විදිය මේ තේරුමක් නෑ ඒ හින්දා අනිවාර්යෙන් ඔයගොල්ලෝ කෝකට ඔයගොල්ලෝ ඉගෙන ගත්ත පාඩම් ගැන හරි අවධානයෙන් හැමතිස්සෙම වැඩ කර කර ප්‍රශ්න පත්‍ර කර කර ලෑස්තිලා ඉන්න. අපි යන් කුඩා පොදු ගුණාකාරය කියන කොටසට අද ඉවර වෙනවා එකේ පාඩම. ඒකම අපි පටන් ගන්නවාද කෝ කෝ පා 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 අංග සමකින අවස්ථාව වලින්ම. ඒක ඉස්සල්ලා මේ කුඩා පොදු ගුණාකාරය. මේක අපි ගමුකෝ කෙටි නාමේ පොඩි කාලේ අපි ඉගෙන ගන්න කෝ 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 කියන මේ කරද්දී පුතේ ඔයාලට දෙනවා මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ අපි හිතමු A ඍණ B කියන කෙනා මට ඕන වුණොත් හදිසි හරි B ඍණ A කරගන්න. මට ඕන වුණොත් එහෙම B ඍණ A කරගන්න. මෙහෙම කරගන්න උමන ඕන මේ කියන කෙනාව. ඒකෙන් මගේ තේරුම මහගලන්න පැහැදිලි කරලා දෙන දේ මේ තියෙන දෙන්නව මෙහෙම මාරු කරගන්න උවමනා වෙනවා මේ විදියට මඩු කිරීම වැඩ කියලා. එහෙම මාරු කරගන්න උනොත් පුතේ අපි කියනවා ඉස්සරහෙන් ඍණ දානවා කියලා. ඉස්සරහෙන් මොකක් දානවද? ඍණ දානවා. ඒ කියන්නේ වරහන් ඉස්සරහෙන් මොකක් දානවද? ඍණ දානවා. මේ නියත කරුණු. හරි. සුළු කරාම මේ කතාව මෙන්නකොන. ඍණ ධන වැඩි කරාම ඍණ B ඍණ B ඍණයි ඍණයි ධන ඒකෙල ධන E හරිද? එහෙම තමයි ඒක හැදෙන්නේ. ඒක පළවෙනි නියත. දෙවෙනි නියත හදිස්සිය හරි අපිට දුන්නොත් එහෙම A ඍණ B කි වර්ගය. අහුවව නැතාව කිසි ගැළලුවක් නැතුව අපිට B ඍණ A ගේ වර්ගය කියලා ලියන්න පුළුවන්. හරිද? ප්‍රධාන කරුණු දෙක. මේ මේකෙදි ඉගෙන ගත යුතු ප්‍රධානම කරුණු දෙක. මම ඒක තෝරලා ඔප්පු කරලා පෙන්නන්නම්. දැන් A ඍණ B ගේ වර්ගය B ඍණ A ගේ වර්ගය වෙන්නේ කොහොමද? දැන් උදාහරණයකට මම ඉලක්කම් දෙකක් අරගෙන මේ 10 වසර ඉලක්කම් දෙකක් ගන්නම්. මම පහෙන් අඩු කරනවා 3. ඒ කතාව තමයි මගේ මේ කියන්නේ. එහෙනම් මේක කොහොමද? 3න් අඩු කරනවා 5. එයාගේ වර්ගය කොහොමද කියන්නේ? පහෙන් 3ක් අඩු කරන් පුතේ 2යි. 2ගේ වර්ගය. 2ගේ වර්ගය කියන්නේ 2 වැඩි කිරීම 2 උත්තරේ 4.
මේක මෙතනින් අවසන් වෙනවා. ඔච්චර. දැන් මේ කතාවේ 3න් 5ක් බෑ. 5න් 3ක් අඩු වෙනවා ඍණ 2ේ වර්ගයයි. ඍණ 2ේ වර්ගයයි. ඍණ 2 වැඩි ඍණ 2. ඒ කියන්නේ ඍණ 2 වැඩි කිරීම ඍණ 2. ඍණ 2 දෙකක් ඍණයි ඍණයි ධන දෙවල දෙකම කර. ඍණයි ඍණයි ධන දෙවල දෙක. පේනවද? ප්‍රත්‍යක්ෂ වෙන. ඒ කියන්නේ ඔප්පු වෙනවා මේ පැත්තේ එක්කිනාට මේ පැත්තේ එක්කිනා හරියටම සමාන වෙනවා කියලා. ඒක නිසා මෙයාගේ වර්ගයේ මේ දෙන්නා මෙහෙම කියලා මෙහෙම අපිට හදිස්සිය හරව ගන්න උවමනා වුණා. කියන්නේ කිසි ගැටලුවක් නැතුව මෙයාව හරව ගන්න මේ අත්‍යවශ්‍ය නැහැ මේක මේ. පැහැදිලි කිරීම සඳහා දුන්නේ අපිට හදිස්සියෙන් හරව ගන්න උවමනා වුණොත් මෙයාව නම් ගැටලුවක් නැතුවම ඕන විදිහට ඒ විදිහටම හරවල ලියන්න පුළුවන්. කියන්නේ අපිට ඕන විදිහට මට ඕනේ බී විශ්සරට අරගෙන ඒව පස්සට දාගන්න ඕනේ. මට ඒ නිසා එහෙම කරගත්තා. වර්ගය. මෙතන යාවම අරුතරන්න පුළුවන් ඉස්සරහට මොකක්ද දාන්න ඕනද වෙන දාන අපි කියනවා ඍණ එකෙන් සුළු කරනවා කියන අර්ථය තමයි ඔහුගේ කියන්නේ දැන් ඔයාලට තව ප්‍රශ්න තියෙනවා සර් මේක මේ සර් දැන් මේ දැන් මෙතනට අනු කිරීමනේ මෙතනට එකතු කිරීම දැන් අයකට අදාළ නැහැ මේ එකතු කිරීමට අදාළ නැහැ මේ අනු කිරීම කතාවකට විතරයි තියෙන්නේ එහෙමනම් එකතු කිරීම ගැන ප්‍රශ්නයක් නෙමෙයි මේ කිව්වේ අනු කිරීම ගැන ප්‍රශ්නයක් කිව්වේ මොකද එකතු කිරීමේදී කොහොම වුණත් එකයි මොකද මෙතන ඒට එකතු කරොත් එහෙම 3ක් 8යි සමයි පහට එකතු කරොත් 3ක් 8යි 3ට එකතු කරොත් 5ක් 8යි කියන්නේ ඒවල කිසි ගැටලුවක් නැහැ එකතු කිරීමේ ගැටලුවක් නැහැ අඩු කිරීමේදී මෙන්න මේ වගේ වැදගත් කරුණු දෙකක් වෙනවා මේකේ පාඩමේ දැන් ඉස්සරහට අභ්‍යාස කරන්න ඉස්සල්ලා මේ දෙන්නා ලියන පොඩු කරගන්න බලන්න ඉක්මනට මෙතනින් යහට ඔන්න අපි ගණන් හදාගෙන හදාගෙන යනවා පිටු අංක 22 මම ඔයගොල්ලෝ පේනද පේන දෙයකට ගණන් තියෙනවා පුතේ A B C D පිළිවෙලට තියෙන ඉංග්‍රීසි අකුරු මම එක පැත්තක තියෙන ඒ කියන්නේ දෙවෙනි පැත්තේ B D F H J කියන ගණන් පහ මෙතන ඔයාලත් එක්ක හදනවා පුතේ එකින් එක මම උදව් කරන විතරයි ඔයාලා ඉස්සරහට හදාගෙන යනවා එහෙමයි වෙන්නේ හරිද ඒ හදාගෙන යනවා මේ පැත්තේ ඉතුරු වෙච්ච ටික ඔයගොල්ලන්ට ගෙදර වැඩ විදිහට දෙන්න එක තමයි කරන්නේ මාත්‍රික හදන නිසා අඩුපාඩු ගැන කතාව අපි මිදිමිට බලන්න මොකද වෙන්නේ කියලා. හරි. මේවල කටු වැඩ තියෙනවා ගාන ඉස්සරහ කටු වැඩ නෝ ඔයගලන්ට අනිවාර්යයෙන්ම අභ්‍යාස පොතේ තමයි මේ ගණන් ටික හදන්න වෙන්නේ. කොඩියට ගණන් තිබ්බට ලොකු ලොකුවට ගණන් හැදෙනවා. හරි. මේක මකනවා පුතේ. මේ කරුණු හොඳට ඔළුවේ තියාගන්න. මේ කරුණු ටික හොඳට ඔළුවේ තියාගන්න යම් යම් අවස්ථාවලදී අපිට තව වෙයි ඈ. හරි. ඔන්න මම එනවා පළවෙනි ගානට. මේ මම ඉංග්‍රීසි අකුර දාන්න B කියලා B B B ව තමම ගන්න. යා දීලා තියෙනවා පුතේ අපිට 2යි A දන්න 8 කියලා එක්කෙනෙකුයි 3යි A දන්න 12 කියලා එක්කෙනෙක්. මේ දෙන්නගේ කුඩා පොදු ගුණාකාරය බලන්න. අපි කරන්නේ මෙන්න මෙහෙමයි. අපි මුලින්ම ලියන පුතේ මේ දෙන්නව ඉස්සරහ ලියනවා. 2යි A දන්න 8 කියලා ලියලා යාවොත් ලියන්න තියලා ආයෙත් ලියනවා 3යි A දන්න 12 කියලා ඔන්නම ලියනවා. ලියලා අපි මෙයාලගේ වෙන් කරගන්න පුළුවන් සාධක වර්ග තුනක් අපි ඉගෙනගෙන තියෙනවානේ. දැන් මේ ඉස්සල්ලා පාඩම් කීපයක උඩදී අපි කළා ද්විපද ප්‍රකාශන වර්ගද ප්‍රකාශන වල සාධක වර්ග දෙකක අන්තරයක සාධක කොහොම කරන්නේ ඒ වගේ අපි මේකේ කල්පනා කරනවා 9 8 ඉගෙන ගන්නවා පොදු සාධක කියලා ධාතය. 8 ඉගෙන ගන්නවා මොකද පොදු සාධක. මේ දෙන්නම බෙදෙන ඉලක්කම. මේ දෙන්නම බෙදෙන ඉලක්කම අර එළියට අරගෙන වරහන හදාගන්න යන්නේ ඒක කරන්න පුළුවන් කියලා බලනවා මොකද. මේ දෙන්නටම ඉන්න කවුරුකුත් 2.
ගත්තා. මෙතන ඉතුරු වෙනව පුතේ කවුද? A. මෙයාගෙන් ඉතුරු වෙනව පුතේ කවුද? 4. මොනවද? මේ දෙන්නගේ පොදු සාධකේ දෙන්නට ඉන්නේ කවුද? මේ දෙන්නට ඉන්න පුතේ කවුද? 3. මෙයාට ඉතුරු වෙනවා A. මේ 12 තුනෙන් බෙදුන වෙන පුතේ කවුද කියලාද? 4යි කියලා. මොනවද? හරි. දැන් පළවෙනියටම කරන්නේ ඕක. මොකද සාධක වලට වෙන් කරන්න පුළුවන් නම් සාධක වෙන් කරගත්තා. එහෙමද? හරි. දැන් කරන්නේ මෙතන මේ වරහන් වලට එළියෙන් ඉලක්කම් දෙකක් තියෙනවා. 2 සහ 3. අපි එයාගේ කුඩා පොදු ගුණාකාරය කඩු වැඩක් කරනවා. 2යි 3යි කුඩාම පොදු ගුණාකාරය අර බෙදලා බෙදලා ගන්න යන්නේ. මේ අතුලේ තියෙනේ වදාර නැහැ. වරහණින් පිට තියෙන ඒවා දෙකෙන් බෙදනවා 1යි 3යි 3ෙන් බෙදනවා 1යි 1යි 3යි ඊට පස්සේ කරන්නේ කූ පෝ ගුසානයි මෙතන අපි මේ දෙන්න වැඩි කරනවා දෙක වැඩි කිරීම 3 වැඩි කිරීම මේ දෙන්නගින් එක වගේ ලොකුම එක ගන්නවා කවුරු බැලුවත් එක වගේ ඒක නිසා අපි කියනවා කවුද පුතේ ඒ දන 4 කියලා මේ ගාන ඉතින් මම ඔයාලට සම්පූර්ණ දැන් ගානක් වගේ හදාන හැදින්දී ඉතුරු ටික තනියෙන් කරන්න දෙනවා බලමු ගාන පොඩි සුළු කිලිමක් තියෙනවා සායක වේලියකින් මේ ඉවර වෙනවා ඉවර කරන්න ගබන්න ඕක වැඩි කාලයක් දෙන්න අදහසක් නැහැ ඉන්දෙක් මම කරන්න ඕනේ ඈ හරිද බද අලුත් ඉවරනේ දැනන්නත් ඕනේ ඒ වගේම මේ සාධකවල යම් යම් දේවල් දැන් ඔයගොල්ලන්ගේ ඇඟේ තියෙන්න ඕනේ ආව් සර් කිව්වා මෙහෙමයි කරන්න කියලා සාධක දැනීම තියෙන්න ඕනේ කූපෝපු කරන විතරයි ඔළුවට දාන්නේ කූපෝපු කියන්නේ අපි ඉස්සලා කරාවනේ මිලක්කම් වල කුඩා පොදු ගුණාකාරය ඊට පස්සේ මේ සංකේතවල ලොකුම කරගෙන ලියන එක තමයි කරන්නේ හැමතිස්සෙම ඒක තමයි මේ කියන්නේ දෙවරක් 3 කීයක් වෙනවද පුතේ දෙවරක් 3 දෙක වැඩි කිරීම 3 6යි ඒ දන 4 කියලා ඔන්නම ලංගින ඔක තමයි වෙන්නේ හරිද දැන් ඔයාලා ඔළුවට දා ගන්න ඕන දේ මේකයි හරිද මම මේ ගණන් පහක්ම වරත් එක හදන්නේ මේ තනියෙන් ගණන් පහක් උතෝලට ගෙදලා දෙන එක ඇත්ත ඒ වුණාට ඔයාලා හරියට මේ ගණන් හදා ගන්න හැටි ඉගෙන ගන්න ඕන බුදුවරුනේ විභාග ගණන් වල තමයි ඉස්සරහ හම්බෙන්නේ. හැබැයි සාමාන්‍ය පෙළ විභාග ගණන් දෙක තුනක් දාන්න මම මේ 2020 විභාග ගණන් දාන්න ඔයගොල්ලන්ට මේ පාඩම ඉවර කරලා අනිත් පාඩමට යන්න ඉස්සලා ඇත්තටම පුතේ මේ එච්චර අමාරු වෙවනි මේ තියෙන්නේ මේ වඩා ගොඩක් සරලව දීන්නේ. ඒ වුණාට මේවා හොඳට ඉගෙන ගන්න ඕනේ. කොයි කොයි අවස්ථාවෙත් කොයි වෙලාවට මේවා දෙයි කියලා කියන්න බෑ. හරි. අපි යන් දෙවනි ගණනට. මම මේක මකන්න යන්නේ තාමත් ලියලා ඉන්නා නම් අත උස්සලා ඉක්මනින් පෙන්නන්න.
දෙවෙනි ගානේ ඒක නම් හරි ලේසි ඈ ඇයි දන්නවද ඒකල වරහන් සහිතව දීලා තියෙන්නේ මොකද දෙවෙනි ගානේ වරහන් සහිතව එකක් දීලා තියෙනවා 8යි x ධන 5 මම ඔන්න එතන ලිව්වා ඊළඟට දීලා තියෙනවා පුතේ 20යි x ධන 5 වර්ගය ඔන්න මම ඔයාලට සහයෝග දක්වනවා මේක ඔයගොල්ලන්ට තනියෙන් කරන්න දෙනවොන්ට 8යි x ධන 5 පළවෙනි කෙනා එයාගේ වරහන් සහිතම දීලා තියෙන කිසි ගැටලුවක් නැහැ ඔයගොල්ලන්ට එහෙමම ගන්න පුළුවන් x ධන 5 ඔන්න ඔන්න වැඩි කිලිමක් මැදින් දාගන්න පුළුවන් ඒකේ තියෙන අත්‍යවශ්‍යම නැහැ ඊළඟට මේකේ එහෙමම තමයි ඉන්නේ x ධන 5 ේ වර්ගය වරහන් දාලා නිසා එයාම එහෙමම ලියනවා 20යි x ධන 5 ේ වර්ගය මෙයාලගේ එක උදව්වක දෙයක් යනවා මේ 8 20 මොකක් වන්නවද පුතේ කුඩා පොදු ගුණ අතරගෙන 8 20 හා ඒක හොයාගෙන ඔයගොල්ලෝ එතකොට බලන්න කුඩා පොදු ගුණ ආකාරය හොයාගන්න බලන්න මම දෙන්න මිනිත්තු 3ක් හරියට මිනිත්තු 3යි පටන් ගමු බලන්න දැන් 8යි 20යි කියන ගණන් දෙක මම කුඩා පොදු ගුණ ආකාරය හොයාගෙන ඉන්න අට දෙකට බෙදෙනවා හතරයි විස්ස දෙකට බෙදෙනවා දහයයි දහය දෙකට බෙදෙනවා හතරත් දෙකට බෙදෙනවා මෙන්න බෙදලා පස්සේ නම් පුතේ මෙතන දෙකයි මෙතන පහයි ආයි දෙකෙන් බෙදෙනවා මෙතන එකයි මෙතන පහයි පහෙන් බෙදෙනවා එකයි එකයි මම ඉතින් මේවා බෙදෙන්නේ කොහොමද ඒ වගේ ලොකු වර්ණා කර කර ඉන්නේ ඒ වටවාසරම කියලා දෙන දේවල් නිසා කරදරේ එහෙම ගැටලුවක් තිබ්බොත් මම ඉන්නහන්ද සර් ඇයි දෙක ගත්තේ ඇයි පහ ගත්තේ එහෙම ප්‍රශ්න තිබ්බොත් අහන්න පුළුවන් ඒක ගැටලුවක් නෑ මම විතර ඒවා පැහැදිලි කරලා දෙන්නම්. හැබැයි මම දන්නවා 10 වගේ වෙනකොට ඒවා හොඳටම පුළුවන් ඇති කියලා ඈ. මේ දෙකෙන් ලොකු මේක ඕගොල්ලන්ට දෙන්නේ කවුද? නිකන් එකද වර්ගද? මම නම් දෙන්නේ වර්ගය තමයි ලොකුයි කියලා. ඒතල x ධන 5 මොකද්ද වෙන්න ඕනේ පුතේ? මොන වර්ගය? එහෙනම් දැන් හරි. දැන් වැඩේට ඇවිල්ලා තියෙනවා. දෙවරක් දෙක හතරයි, හතරක් දෙක අටයි, අටවරක් පහ 40යි, 40යි. කවුද x ධන 5 වර්ගය 40යි x ධන 5 වර්ගය කියලා එනවා මේක තමයි එයාගේ කුඩා පොදු ගුණාකාරය වෙන්නේ මම හරියටම තප්පර 30ක් දෙනවා මොන හරි අඩුපාඩු වෙලා තියෙනවා නම් බලා ගන්න හැඩයක් තියෙන a ඍණ b කියලා ඔන්න අනිත් එක්කිනව දෙනවා b ඍණ a කියලා හැඩය මාරු කරලා අර මම කිව්ව ප්‍රධාන කර්ම දෙක බලපාන අවස්ථාව පළවෙනි අවස්ථාව a වර්ගය මෙයා 2යි a ඍණ b අරයා b ඍණ a මම මේකයි මේකයි දාන්නම් මේක දාන්නේ නෑ මේක දාන්නේ නැත්නම් ඉතින් දාන්න දෙයක් නෑ ඇත්තටම හරි දෙක ඔයගොල්ලෝ හිතන්න තියලා මම නවත්වන සත්‍යය කියලා. ඒ වර්ගය කිව්වා පුතේ ඒ වැඩි ඒ කියලා දාන්න දෙපා කවදාක්ද? ඒ වර්ගෙම දාන්න. ඒ වර්ගයව ඒ වර්ගෙම දාන්න. මෙන්න මෙයා මට a ඍණ b කියලායි අවශ්‍ය. මොකද මෙතන ඉන්නේ a ඍණ b කියලානේ. මම අන්නේ a ඍණ b කියලා දැම්මා. මම මෙයාගේ දෙපැත්ත මාරු කරපු ගමන් මොකක් දාන්න කිව්වද මෙයාට? ඍණ දාන්න කිව්වා. තව උදව්වක් යටදේට කරලා දෙන්නම් කු පො ගු සමානයි ඍණ කියලා මුලින්ම තියෙන්න ඕනේ හේතුව මෙතන එක්කෙනෙක් ඍණ තියෙන නිසාම ඍණ තියෙන්නම ඕනේ ඍණත් එක්ක මෙතන තියෙන ඕන එකක් අරගෙන වැඩි කරලා ගන්න පුළුවන් හරි කරන්න ඕන මිනිත්තු 3ක් දෙනවා
सुभाष निमेश के नावत्तीन अत संगीन पुते पड़ा मुखद क्लास में एक वैदिला आए हमें इलाका ना डर अब बालम इलाका ना අපිට නම් F කියන ගාන අපි කරේ මම ඔය පේනරි ඉංග්‍රීසි අකුරු කරන ඉංග්‍රීසි අකුරු ටික ලට H කරන්නේ දැන් මේක මම බලනවා හරි කීයක් හරියනවද කියලා මං කියෑ බොරුවට අත උස්සන්න ඕනේ වැරදුනොත් වැරදුන එක නා පිස්සුවම හරියයි නේ වැරදුනාය අත උස්සන්න නැතුව හිටියම හරි තමන් තමන්ට අවංක වෙන්නේ ඒක ඉස්සරහට හොඳයි නේ X වෙන තුන ආයෙත් මේකෙන් ඉංග්‍රීසි ගැටලුවක් වෙන එකක් නෑ කරගෙන යන්න තමයි යන්නේ 6යි x - 3 වර්ගය මම අර පැහැදිලි ක්‍රමයට ලියන්නම් 3i x 3 වැඩි කිරීම x 15i x - 3 6i x - 3 වර්ගය මේවට මුකුත් ගලවන්නේ නැහැ q o u මෙතන ඉලක්කම් වගේ අක් වෙනවා ඒගොල්ලන් කුඩා පොදු ගුණාකාරයේ කට වැඩි කරන්න ඕනේ මෙතන x කෙනෙක් ඉන්නවා අමතක කරන්න එපා වරහන් දිහා බලන්න උත්තරේ කියන්නේ මම කරන්න මිනිත්තු 3යි අරන් හරි මං දුන්න වෙලාව මිනිත්තු 4ක් ඉවර වෙලා තියෙනවා මං දුන්න වෙලාවත් එක බැලුවම බාණ්ඩ පුදේ වලට තව වෙලාව නැ ඉන්නවනම් අද උත්සල මට පෙන්නන්න බානික් මයි මං කරන් ඉස්සල මොකද මේ මේ ගන්න මට ගොඩක් සාර්ථක වෙන්න ඕනේ බලවුල් නැ හරක් නිකේ හරි මම බලන්න ගන්නේ හරි 15යි x වෙන තුන මම ඒවා ලිව්වේ නැත්නම් ඒවා ලියා ගන්න දන්නේ නැහැ 6යි x වෙන 3 වර්ගයයි 3යි 15යි 6යි කූපෝගු හොයන්න ඕනේ 3යි 15යි 6යි 3ෙන් බෙදුවා මෙතන එනවා අපි දෙකෙන් බෙදලා පටන් ගමු පිළිවැට වෙනකොට දෙකෙන් බෙදුවා 3යි 15යි 6 3යි කියලා බෙදෙනවා ඊට පස්සේ 3ෙන් බෙදෙන ඕන්න 1යි පහයි එක පහෙන් බෙදෙනවට 1යි 1යි 1 කුබෝගු 2 වැඩි කිරීම 3 වැඩි කිරීම 5 2 3 5 වැඩි කිරීම මේගලකින් ඉන්නව තව තනි කෙනෙක් කවුද යා x කියලා කෙනෙක් මම ඉස්සල්ලා ගාන හදද්දිම කිව්වා මෙතන x කෙනෙක් ඉන්නවා කියලා වරද කියාගන්න කියලා තනි වීජිය පදයක් වරහන් වලින් ලොකු මේක ඉන්නවා කවුද පුතේ x ධන 3 x වෙන 3 වර්ගය මොනවා කිව්වා දැන් මේක සුළු කරන්න ඕන බලන්න 2 3 6යි 6 වරක් 5 30යි x 30යි x වරහනයි කවුද x වෙන 3 වර්ගයයි දැන් මට හරිය අය උස්සන්නක බලන්න
හරි අත්පල්ලයට ගන්නකො අත්පල්ලයට ගන්නකො හරි වැරදි වැරදි නෑ අද සම්රන් කොට අපි किसीम प्रश्न
මම බැලුවා දැන් ගෝලයන්ගේ ඒකිනුත් සමහරක් අය මට ෆොටෝ තාම ඉවර නැති අයත් ඉන්නවා ෆොටෝ යකෝ අයත් ඉන්නවා මම අයෝ ඔක්කොම මගේ බලලා තිබ්බා මම ඒක නැති අය ඔක්කොම මට විවාගෙන ඉන්නේ ගොඩක් අය හොඳයි කරලා හොඳට හදලා තිබ්බා හොඳට ඔලුවට දාගෙන තිබ්බ වැඩි සමහරක් අයට x දන්නේ නැහැ කියන්නේ x pain නැහැ මෙතන අර දැන් මේ ඊළඟ ගානේ ඉස්සල්ලා ගානේ x කියලා කෙනෙක් ඉන්නවා කියලා මම පෙන්නලා ගියා මේ x මතක තියාගන්න පුතේ කියලා ඉන්න उत्तरे ඒ හැරෙන්න අනිත් අර මේ වර්ධවල් කියලා වෙන වර්ධක් වෙලා තිබෙන ඒවා දෙක තමයි මේ ප්‍රධාන වශයෙන් වෙලා තිබෙන වැරදි දෙක. හරි. මම පොඩි සහයෝගයකට මෙයාගේ පොදු සාධක ලියනවා 2 a ඍණ 2 කියන්නේ දැන් ලියලා ඇති මම උදව්වට ලිව්වා 12 a ඍණ 2 වර්ග මට ආව ඉලක්කම් 2 2 2 3 පු පො බු සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 ඒ ඍණ දෙකේ කට්ටියල දිහා බැලුවම මෙයා දිහා මෙයා දිහා මෙයා දිහා බැලුවම ලුකු එක කොහොම වුණත් වර්ගය වර්ගය තව තව අලුත් කෙනෙක් ඉන්නවා තව වෙනස්ම වරහණක් ඉන්නවා මෙයා එයාත් ඉන්නවා දැන් මේ ඉකින් ලොකු එක ගත්තා ඉවරයි කියලා ඉතින් බා මෙයා අලුත් කෙනෙක් කියන්නේ මේ මොකද මෙයාගේ ඇතුළේ තියෙන එකතු කෙනෙක්ද මෙයා වෙනම කෙනෙක් අන්න එයා එනවා ඊට පස්සේ උත්තරේ මම පුතේ කොහොමද දන්නවද 2 4 4 2 8 8 24 24 a2 වර්ගයයි a^2 අනේ පුතේ කවුරු හරි දෙන්නේ මේ දෙපැත්ත මාරු කරලා ලියලා තිබ්බට වැරදි නෑ හරිද ඒ කියලා වැරදි දාගන්න එපා මෙයාව පිටිපස්සෙන් තිබිලා මෙයාව ඉස්සරහින් තිබ්බා කියලා මේ වරහන් දෙක මාරු වෙලා තිබ්බට කිසි ගැටලුවක් නෑ 24 නම් ඉස්සරහ තියෙන්න ඕනේ මේ දෙක මාරු වෙන්න බැරි කමක් නෑ පුතේ හරි ඒක මාරු වෙන්න පුළුවන් මේ කිසි ගැටලුවක් වෙන්නේ නෑ මම පිටුම 23ටත් ඔහොමම යනවා අවසාන පිටුවෙත් මම ගණන් කීපයක් තෝරගෙන කරනවා එවලක් නම්බර්ස් දලා කරන්න නම් ඊතරු නැති නම්බර්ස් ටික තමයි ඔයාලට කරන්න වෙන්නේ. හරි. හරි. අඩුවාඩුව දරන්න තමයි මිනිතු 30ක් දෙන්නේ. මේ සමයෙන්ද මේ තාපර 30ක් දෙන්නේ. මිනිතු 30ක් දුන්නොත් ඉතින් 5 දිවර වෙනවානේ. තාපර 30යි දෙන්නේ. හරි. ඊළඟ දැන්ිනවා දීපද ප්‍රකාශන සහ මේ වර්ග දෙකට අන්තරේ සම්බන්ධ ගන්නකොට ඔන්න 23 වෙනි පිටුවේ මම A ගාන ගන්නවා
ඒක දිනවා පුතේ 3x වෙන 2 දැන් නම් කාලේ මං කල්පනාකරණය කරගෙන කරගෙන යන්නේ මං දෙපැත්තට ගණන් දෙකක් හදනවා පුතේ හරි ඒ නිසා ඔයාලම හැටි ඉක්මනට ඒක කරවන්න යන්නේ ඒ කියන ගාන දැන් මං ගාන ලියාගන්නේ නැහැ කෙලිම මං පල්ලහට ලියන්නේ ගාන නැහැ 3i x වෙන 2 එකපාරම මෙව ලියා ගන්න ආයි පාරක් ලියන්න ඕනේ නැහැ නේද x වර්ගය ඍණ 4 යාලනම් වරහණක් දාලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති ඒක ඉදින් මේ මහ ලොකු දෙයක් වෙන්නේ නැහැ හරි මං ආයි ඒක පස්සේ ගන්නවා c කියන ගාන 3i x ඍණ 9 ඊළඟට දීලා තියෙනවා 4i x වරහණ ඇතුලේ x ඍණ 3 ඊළඟට දීලා තියෙනවා යාගෙම x වර්ගය ඍණ 9 මන්න මං කරන්න පුළුවන් පළවෙනි මේ ගණන් දෙකේදීත් ඔක්කොම වගේ උදව් කරලා දෙනවා හරි මෙයාව නම් මම මුකුත් කියන්නේ නැහැ එයාව එහෙමමයි ලියන්න තියෙන්නේ මේ මෙයාලගේ බලන්න මෙයාට වර්ගයක් තියෙනවනේ මේ හතරටත් වර්ගයක් තියෙනවාමයි ආයි ඒක දෙකක් නෑ හතර කියන්නේ කාගේ වර්ගයද පුතේ x වර්ගය දෙකේ වර්ගය මෙයාගේ ඉස්සරහින් උත්තර මුකුත් ලියන්නේ නැතුව මෙහෙම වර්ගය හදාගෙන උත්තර ලියනවා කොහොමද එන්නේ උත්තර දෙක x වෙන දෙක කියලා එකක් කියනවා x ධන දෙක කියලා එකක් කියනවා ළමයිට තියෙන බලන්න ප්‍රශ්න සර් මම x ධන දෙක මුලින් ලියලා x වෙන දෙක පස්සේ ලිව්වොත් ගැටලුවක්ද නෑ හිමු ගැටලු නෑ දැන් මෙයාගේ උත්තරේ එනවනේ මෙයාගේ ඉස්සරහින් උත්තර එනවද මෙයාගේ ඉස්සරහින් උත්තර මුකුත්ම නෑ හරි මේ මුකුත්ම එන්නේ නෑ පැහැදිලිද මොකද මෙයාවම තමයි මම මේ ගත්තේ මේ හතර වර්ගිකරලා ගත්තා මේ හතර කියන කෙනාව කපල මම වර්ගිකරලා ගත්තා ඒක දැන් මේ මෙතනින් උත්තරයක් එන ඉස්සරහ ඊට පස්සේ කූපෝගු ආව විදිහට හොයන්න කූපෝගු මේකට එනවා මේකත් උදව් කරාට පස්සේ උළු ගණන් දෙකම හදන්න වෙලා දෙන්න එක බලයි මෙයාගේ පොදු සාධකී ඒක ඔයාලා දැනගන්න ඕනේ මම උදව් කරන්නේ මෙයාල මුකුත්ම ගැටලුවක් නැහැ එයා එහෙමමයි මොකද යා වරහන් සයිකෝ දිලා දිනවන කිසි ගැටලුවක් නැහැ මෙන්න මෙයා අර වගේ එක්කෙනෙ මෙන්න මේ වගේ එක්කෙනෙ නමය කැපුවා නමය කියන්නේ කාගේ හරි වර්ගයක් කාගේ වර්ගෙ තුනේ තුනේ වර්ගෙ මම අන්නේ උදව්වත් කරා මෙවල ඉස්සරහින් ඉලක්කම් එනවා මෙවල ඉස්සරහින් මොනවද එන්නේ ඉලක්කම් ඒවල කුඩා පොදු ගුණාකාරයේ කටු වැඩේ කරන්න වෙනවා පැහැදිලිද ඒ කටු වැඩේ කරන්න වෙනවා මේක නම් හිමු ගැටලුවක් වෙන එකක් නෑ මමින් කරන්න මේ කාණට මේ ගානට දෙකටම මම දෙන්නේ මිනිත්තු 5ක් හරි මම කරන්න දැසොන්න කූපෝගු වෙනවා ඉලක්කම් වශයෙන් තියෙන්නේ 3 විතරයි සංකේත මොකුත් නැහැ වරහන් වශයෙන් x වෙන දෙකේ වරහණක් තියෙනවා x ධන දෙකේ වරහණක් තියෙනවා එච්චරමයි පුතේ තියෙන්නේ ලොකු කියලා පොඩි කියලා නැහැ ඉතින් ඒගොල්ලෝ එක වගේමයි ඔක්කොම වෙනවා 3i x වෙන දෙක කියලා එකක් x ධන දෙක කියලා එකක් ඔන්න ඔහොම වෙනවා හරිද බලන්නකෝ බලන්න මට ඒක හරි ගිය අත උස්සල පොඩ්ඩක් පෙන්නන්න පුතේ බලන්න කොච්චරක් හරි ගිහලාද කියලා දැන් මේ පාඩම ඉවර කරන්න යන හින්දා හරි එකක් වැරදුනා ඉන්නවද නැත්නම් අර උත්තර දීමෙන් බලකිනා ඉන්නවද දැන් නැහැ කියන්න අමාරුයි වැරදුනා ඉන්නව අතපාත ගන්න පුතේ හරි වැරදුනා ඉන්නව නම් අත උස්සල පොඩ්ඩක් පෙන්නන්න බලන්න मुखद
ප්‍රශ්න මගේ හරි ඒක හරි හරි මේක ගන්න දෙනවා මං හරි දැන් අර ගෙදර ඉඳලා 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 ඉඳලාම දැන් මේ වෙලා දී මේක වෙලා දී x වෙන 3 3යි වරහණයි x වෙන 3 හරිද ඊළඟට අරයන්න් ගැටලුවක් නෑ එයා ඉන්නානේ ඔන්න අනේ කෙනෙක් ඉන්නවා මේ x කෙනෙකුත් ඉන්නවා නේ අනේ කෙනෙක් x කෙනෙක් ඉන්නවා ඈ ඒක සමතක කරන්න එපා ඔක්කොම ඉවරයි ඊපස්සේ ඈ මෙයාගේ උත්තර දෙකක් එනවා පුතේ x වෙන 3 x ගන්න 3 3යි 4 කූපෝකෝ හොයන්න කට වැඩ 3 4 ආ මම හොයනවා 1යි 4 4 දෙකෙන් බෙදෙනවා 1යි 2යි 2 දෙකෙන් බෙදෙනවා 1යි 1 2යි 2යි 3යි කූපෝකෝ සමානයි 2 වැඩි කිරීම 2 වැඩි කිරීම 3 වැඩි කිරීම x වැඩි කිරීම x වෙන 3ෙන් x වෙන 3 x දන 3 දෙවරක් 2 4යි 4 වලක් 3 12යි 12යි x x වෙන 3 x දන 3 මාරු වෙලා තියෙන්න නම් පුළුවන් අනිවාර්යයෙන්ම මාරු වීම ගැන ගැටලුවක් නැත හරිද හරි ඒ කාරණාව නම් හරි මේක හරි මේක හරි අපි යන් ඉස්සරහට මම තව එක ගානක් දෙනවා ඒකෙත් සාධක හොයා ගන්න හැටි පැහැදිලි කරලා දෙනවා වාගෙන ඉස්සරහට යන්න තමා තියෙන්නේ දැන් යාට ඔයාලට ගෙදර වැඩ විදියට දෙන්නේ මේක මම අහන්න පුතේ ඈ මේ පැත්ත මම කළා මම මේ පැත්ත ඔය විදියටම කියනවා මේක ඊළඟ ගාන m වර්ගය ඍණ 5යි m ධන 6 අනිත් එක්කෙනා m වර්ගය මම ගන්න ගාන i කියන ගාන අරගත්තු පුතේ ඒකේ m වර්ගය ඍණ 2යි m ඍණ 3 කියලා දීලා තියෙනවා මෙයාගේ සාධකයි මෙයාගේ සාධකයි හොයන්න ඕනේ මෙන්න මෙහෙම පැත්තක මේවා නම් ඉතින් කියලා දෙන්න තරම් දේවල් නෙමෙයි හැබැයි ඉතින් කමන්නේ මම කරන්නම් මේකට කාලය යන හින්දා 6 හැදෙන්න ඕනේ 5 වෙන්නත් ඕනේ කියලා තමයි අපි කියලා තියෙන්නේ ඒකට දෙවාරය 3 එකතු කරාම ඍණ 5 හින්දා දෙන්නම ඍණ දෙන්නේ කියන්නේ කොහොමද දෙන්නේ m වර්ගය ඍණ 2යි m ඍණ 3යි m ධන 6 මේ දෙන්නගේ පොදු සාධකය m m ඍණ 2 මෙතනත් m ඍණ 2 එනවා කිව්වා මෙතනට ඍණ 3 එක උත්තරයක් m ඍණ 2 එක උත්තරයක් එනවා පුතේ m ඍණ 3 මෙතන ලියනවා අපි m ඍණ 2 m ඍණ 3 මොනවාම සාධක හොයලා ගන්න ඕනේ මේ සාධක හෙවිල්ල ගන්න ඕගොල්ලෝ හරි මේක සාධක හොයන්න හැටි මම මෙතන සහයෝගය දක්වන්නම් ඒකටත් මේක කියලා දෙන්න අවශ්‍යතාවයක් ඇත්තෙම නැහැ මොකද හේතුව අපේ හතරවෙනි පාඩම මේ පාඩම හරි ඒ වුණාට හදිසිය හරි මතක නැත්තම් ඒකට තමයි මේ කියලා දෙන්නේ තුන හැදෙන්නත් ඕනේ අඩු කරාම දෙක වෙන්නත් ඕනේ තුන් අරක් එකෙන් ලොකු එක්කෙනා ඍණ වෙන්නත් ඕනේ අනිත් එක්කෙනා ධන වෙන්නේ. උදේ එනවා m වර්ගය ඍණ 3යි m ධන 1යි m ඍණ 3 පොදු සාධකය m m ඍණ 3 මෙතනට එනවා මෙතනත් m ඍණ 3 එනවා තුන් වෙනි පදයේදී හැබැයිවා මෙතන ධන 1 එනවා m ධන 1 එකක් කියනවා m ඍණ 3 එකක් කියනවා මෙතන නම කොහමද පුතේ m ධන 1 m ඍණ 3 මෙතන x කියලා දැමිලා තියෙනවා වැරදිලා ඒක දාලා තියෙන්නේ m ඍණ 3 m 2 හරි
अवश्य
සර්ව පේන්නේ නැහැ නේ සර්.